සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනදා සෙවණු සුම පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සහාය දෙන පිලිපීන විශේෂඥ කණ්ඩායම ළඟදීම දිවයිනට. ව්‍යවස්ථාවක් නොදුටු විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අගමැති පවසයි. ශ්‍රී ලංකාවට උපරිම සහාය දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමාත්‍ය මංගලට සහතික වෙයි. උතුරේ ආදර්ශ ගම්මාන 500ක්. මෙක්සිකෝවේ ඉන්ධන නලයක් ජීවිත 21ක් පිළිගනී. මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පිලිපීනයේ සහාය පළ වී තිබෙනවා. ලබා දී හැකි තාක්ෂණික උපදේශන සේවන් පිළිබඳ සුවබැලීමට එරට විශේෂඥ කණ්ඩායමක් දිවෙනට පැමිණීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂී ප්‍රතිලාභයක් ලෙසයි මෙය සැලකෙන්නේ. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දීමට පිලිපීනය තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි. පිලිපීන පොලිස් මූලස්ථානයේ වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටයුතු නිරීක්ෂණය කළා. පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප්‍රධානී ඔස්කා ඩී අල්බයාල්ඩි හා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති කැටලිනෝ එස් කුයි යන මහත්වරුන් ජනාධිපතිතුමා පිළිගනු ලැබුවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් වලට අදාළව පිලිපීන රජය සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයක් නැරඹීමටද ජනාධිපතිතුමා එක් වුණා. අනතුරුව පැවති හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විවෘත සටනක් මේවන විට තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවයි. භූගෝලීය පිහිටීම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. මහජන නියෝජිතයෙකු ලෙසද ඒ සඳහා ක්‍රියාත්මක කළ පුළුල් වැඩපිළිවෙල වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා ජාත්‍යන්තර සම්මානයක් තමන්ට පිරිනමා එම සේවාව ඇගයීමට ලක් කළ බව ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. ජනාධිපති ලෙස අද දවසේද ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට ප්‍රබල සටනක තමා නිරතව සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම වසරේදී වැදගත් තීන්දුව තීරණ රැසකට එළඹෙන බවද සඳහන් කළා. ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂය රජය රට බෙදන්නට යනවායි පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගල්ල යක්කල මුල්ලේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ගාල්ල යක්කල මුල්ල කරාගොඩ පූර්වාරාම විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුවයි අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණේ.
අමාත්‍ය වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි හා මන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහතුරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියා. වික්ෂුන් වහන්සේ 159ක විශේෂෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමුණා. විහාරාධිපති පූජ නරාවල සිරිවිමල ස්වාමින් වහන්සේගේ උපදෙස් මතයි එම කටයුතු සංවිධානය කර තිබුණේ. සමහර අය කියනවා විවස්ථා වෙනවා රට බෙදෙනවා රට කැඩෙනවා රට නැති වෙනවා අපි කිසිම විවස්ථාවක් සකස් කළා විවස්ථාවත් තිය විවස්ථා කෙඩුම් පතක්වත් සකස් කළේ 1995 අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් කලාපීය සංගමයකට සහයෝගය දුන්නා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරණය ඒක ඉදිරිපත් කරේ එතුමා එදා කලාපීය සංගමයක් වෙනින් හිටියේ මේක ඔක්කොම කලාප වලට බෙදලා ඒ කලාප සංගමය බවට පත් කරන්න. ඉතින් ඒක රට බෙදෙන එකක්ද නැද්ද? එදා අපි එතුමන් ඇහුමක ඒක රට බෙදෙන එකක් නෙමෙයි කියලා. ඊට පස්සේ එතුමා ජනාධිපති හැටියට අර සර්වපාක්ෂික සම්මේලන ඇති කරද්දී එතුමගේ කතාවේ කිව්වේ මට ඕනේ උපරිම බලේ බෙදන්න කියලා. ඒකත් රට බෙදෙන එකක් නෙමෙයි. මම එදා එතුමා තයිපොංගල් වල ද්‍රවිඩ භාෂාවෙන් කතා කරේක හොඳයි. ඒක කිව්වා සිංහල ද්‍රවිඩ මුස්ලිම් අයට එකඟ වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් ගේන්න කියලා. ඒක එකක්වත් රට බෙදෙනේවා කියන්න පුළුවන්ද? රට බෙදෙනේවා නෙමෙයි. ඇයි අපි ඒවට කියන්නේ රට බෙදෙනේවා කියලා? දැන් මට බයිනවා මේ මම වෙනස් වෙන්නේ නැහැ කියලා. හැමදාම ඒකie රාජ්‍ය ඉන්නේ කියලා. මම මොනා කරන්නේ ඒක අපේ හැටින්නේ ජයආජයවදනුන් නැහැ ඒකie රාජ්‍ය කිව්වා. DSN එක මේතුමා ඒකie රාජ්‍යක වෙනස් කරන්නේ නැහැ කිව්වා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒකie රාජ්‍ය කියලා. මමත් කියන්නේ ඒකie රාජ්‍ය තුල අපිට පුළුවන් මේ බලය බෙදා හැරීම කරගෙන යන්න. මේ අවස්ථාවේදී නිකන් කෑ ගහලා රට බෙදනවා කියලා රටේ ප්‍රශ්න ඇති කරගන්න උවමනා නැහැ. මේ ප්‍රශ්නෙට පුළුවන් නම් විසඳුම් හොයලා දෙන එක හොඳයි. මං හිතන්නේ මේ අවස්ථාවේදී අපේ මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුව ගැඹුරු හිතලා බලලා අපි ක්‍රියා කරන්න ඕනේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවකටද සහභාගී වුණා. දෙවොල් දෙවියන් උදෙසා නානුමුර මංගල්‍යයක් පවත්වා ආශිර්වාද ලබා ගැනීමටයි අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ. මණිමේකලා දෙව්මැදුරේ පැවති විශේෂ දේව පූජාවටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. දේශ ප්‍රේමියයි කියා ගන්නා ඇතැම් නීති විශාරදයන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කරමින් විකට රන්ගණයක දිසිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දමරන්පුර උදාගම්මානය ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගල්ගමුව මඩදොබේ ඉදිකළ දමරන්පුර උදාගම්මානය ජනතා ඉදිරිපත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 154 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 25කින් සමන්විත මෙම ගම්මානයේ සියලු යටිතල පහසුකම්ද සංවර්ධනය කර තිබෙනවා. අඩුවාදෑම් ලාභී පවුල් 500කට විසිරි ණය ලබා දීම ඇතුළු තවත් වැඩසටහන් රැසක් මීට සමගාමීව පැවැත්වුණා. මේ දවස්වල තවත් විකට රංගනයක් ක්‍රියාත්මක වෙනවා. අපේ විරුද්ධවාදී දේශපාලඥයෝ තමයි ඒවායේ ප්‍රධාන චරිත ටික රඟපාන්නේ. දැන් මෙන්න ඇවිල්ලා කියනවා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒකෙන් රට විනාශ වෙනවා. බෞද්ධ ආගමට තියෙන තැන නැති වෙනවා. ඒකීය භාවය නැති වෙනවා. මේ රට වටේම කියාගෙන යනවා. මේගොල්ලම තමයි කිව්වේ පාර්ලිමේන්තුව විසුරන්න පුළුවන් කියලා. ව්‍යවස්ථාවට අනුව. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒ තර්කයේ වැරදි 7.3 තීන්දුව. මේ මහා ප්‍රවීණ මහා මාන්‍ය මහාචාර්යලා අර 7.3 තීන්දුවෙන් බැටකාලා ආපහු පටන් අරගෙන තියෙනවා බොරු මන්තරේ කියන අලුත් ව්‍යවස්ථාවක් කියලා කෙටුම් පතක් නැහැ. ඔය එක් එක් කණ්ඩායම් තම තමන්ගේ දේශපාලන මතිපතාන්තර වලට අනුව ඒ අය හිතන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේක ව්‍යවස්ථා කෙටුම් පතක් නෙවෙයි. ව්‍යවස්ථා කෙටුම් පතක් සැකසෙනකොට වර්තමාන ව්‍යවස්ථාවේ තිබෙන ආකාරයටම ඒ වචනවලින්ම අපි බෞද්ධ ආගමට මුල් තැන ලබා දීමත් රටේ ඒකීය භාවයක් තහවුරු කරනවායි කියන එක මම තමුන්හන්සලාට ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ හා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. ස්ථාන කිහිපයකදී ඒ පිළිබඳ දැක් වූ අදහස් දැන් ව්‍යවස්ථාව ගේන්න ඕන කියන පොරොන්දුව යාපාලන රජය බී වෙන්නත් ඉස්සර දීපු පොරොන්දුවක්. ඒ වගේ මේක හැමදාම මොකද වෙන්නේ ආණ්ඩුව ගේනකොට විපක්ෂ මේක එපා කියනවා. එහෙම නෙවෙයි. මේක කරන්න තිබුණේ දැන් නෙවෙයි ආණ්ඩුව බී වෙච්ච වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන මම සූදානම් ඔයගොල්ලන් සූදානම්ද? එයාට මේක තරඟ කරන්න පුළුවන්ද ප්‍රශ්නයක්වත් තියෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇහුවම එයා කියන්නේ මම කාවත් නම් කරලා නැහැ. කුමාර වෙල්ගම මහත්තයා තව පැත්තකින් කියනෝනේ. කීයටවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේ වගේ ගැටලු සාධක තත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ.
අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් අපි දකින්නේ ජනතා සහභාගීත්වයත් එක්ක තමයි ව්‍යවස්ථාව ගැන හිතන්න ඕනේ ඒකට සුදුසු අපේක්ෂකයා කවුද කියලා අපි බොහොම කලින් කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමන් ඒ අභියෝගය බාර ගන්න තමන් සූදානම් බව ප්‍රකාශයට පත් කළා තියෙනවා අපි ඒක නිතරම සතුටු වෙනවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ ආශිර්වාදයෙන් නැත්නම් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා ඒ වගේ අදහසක් පළ කරන්නේ නැහැ ලබන ජනාධිපති වර්ණේ තීරණය කරන්නේ රට පෞල් කාමයටයි ගජමිතුරු ආදයටයි යනවාද නැත්නම් රට කුසලතාවයට මුල් තැන දෙන තැනක් බවට පත් කරනවා ඒ වගේම දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා ජනාධිපතිට සූදානම් එතුමාට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඉන්නේ නැතුව විදේශීය පුරවැසිකම අතෑරලා ඇවිල්ලා එතුමාට තරම් කරන්න පුළුවන් ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ හැබැයි තින් චමල් රාජපක්ෂ මහත්තයා කියනවා එයා එනවයි කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා එයා එනවයි කියලා මට නම් කියන්න තියෙන්නේ රාජපක්ෂලාගේ ඇඟේ විතරක් නෙවෙයි ලේදුවන්නේ මේ රටේ දක්ෂ පක්ෂ උගත් විශාල පිරිසක් රටේ ඉන්න ඒ අයට අවස්ථාව දෙන්නයි අපේ උත්සාහය අපි හොඳ දක්ෂයෙක් එක්සත් අධිපක්ෂණ ඉදිරිපත් කරනවා ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා වෙන්නත් පුළුවන් මම වෙන්නත් පුළුවන් රනිල් වික්‍රම මහත්තයා වෙන්නත් පුළුවන් කොහොමද දිනන ආසය අපි දාන්නම් එච්චරයි පොදු අපේක්ෂකේ කවුරු ආවත් UMP එකෙන් තමයි අපේක්ෂක ඉදිරිපත් කරන්නේ UMP අපේක්ෂකයා එක්සත් අධික පෙරමුණේ ඉදිරියේදී පවතන ඕන මෙතිවරණට අපි සූදානම් වෙලා ඉන්නවා පළස් සභාව වෙන්න පුළුවන් ජනාධිපති මෙතිවරණ වෙන්න පුළුවන් මේ මෙතිවරණ වලින් අපිට විශිෂ්ට ජයග්‍රහණ ගන්න පුළුවන් ගනලා තියෙන හැම පක්ෂම අදහස් ඒක නිකන් ගිනි තියන්න එපා මේක රටේ බෞද්ධාගම ඒකීයභාවය රකින්නකොට රටට ඔබින විවසක් ගැන මොකක්ද තියෙන වැරද්ද මහින්ද රාජපක්ෂ පැතිතුමත් පාර්ලිමේන්තුවේදී කිව්වා දෙමළ ජනතාව ඒ වගේම මුස්ලිම් ජනතාව මේ හැම කෙනෙක්ම එකඟ වෙන පරිදි අපි ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියලා. හැබැයි එතුම පාර්ලිමේන්තුව එකක් කියලා පන්සල් වලට ගිහලා තව එකක් කියනවා. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ යෝජනාවලියක් විතරයි. නොඑක් පක්ෂ වලින් සිවිල් සංවිධාන වලින් මේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක තමයි අපි යුතුයකම. මේක ෆෙඩරල් ව්‍යවස්ථාවක් නෙවෙයි කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. මේක දෙමළ ජාතික සම්දානෙවත් ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලන්නේ නැහැ. මේ ෆෙඩරල් කම ඉල්ලන්නේ මහින්ද මහත්තයතුළු කණ්ඩායම විතරයි. හැබැයි දැනට පාර්ලිමේන්තුවේ හැදෙන මේ ලියකියවිල නම් ෆෙඩරල් කතාවක් ඇත්තෙම නැහැ. පොදුරාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් අතර සුහද හමුවක් පැවැතුණා. ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය සහයෝගිතාව ලබා ගැනීමේ අරමුණින් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා වොෂින්ටන් බලාපිටත් වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලගාඩේ මහත්මියද මුණ ගැසුණා. එහිදී මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉදිරියටත් සහයෝගය ලබා දෙන අතර තම අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට සූදානම්ව සිටින බවයි. මේ අතර අමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමගද සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. උතුරු පළාත තුළ ආදර්ශ ගම්මාන 500ක් ඉදිකිරීමට නිවාස සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා. ජනගැලීම් වලින් විනාශ වූ නිවාස 5000ක් ඉදිකිරීමේ වැඩසටහන අද ආරම්භ වුණා. උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි ආදර්ශ ගම්මාන 500ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පවසනවා. කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල ජලගැලීම් හේතුවෙන් හානියටපත් නිවාස 5000ක් ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ වූ බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. උතුරු පළාතේ විශේෂයෙන් මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ගම් වතුරෙන් දැඩි ලෙසින් හානියට පත් විපත් කාර්යයට සිදු වූ නිවාස රාශියක් තිබෙනවා. ඒ සියලු නිවාස පිළිසකර කිරීමේ වැඩසටහන ආරම්භ වුණා අද දිනේදී. සෑම දිස්ත්‍රික් එකම අවම වශයෙන් නව ආදර්ශ ගම්මාන 100 බැගින් ඉදිකරන්නට. එතකොට ගම්මාන 500ක ඉදිකිරීම කටයුතු ඉලක්කයක් මේ උතුරු පළාතට ලබා දීලා තියෙනවා. එතකොට මේ 500 ප්‍රමාණයෙන් දැන් වෙනකොට ගම්මාන 200ක් විතර ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. මේ වර්ෂය තුලදී අලුතෙන් ආරම්භ කළ යුතු ගම්මාන ප්‍රමාණය 300කට අධිකයි. එතකොට සමස්තය ආදර්ශ ගම්මාන 500ක් කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරනවා. මහතිර් මොහමඩ් මහතා භූමි පුත්‍ර සංකල්පය යොදා ගනිමින් මැලේසියාව දියුණු කළ ආකාරයට ශ්‍රී ලංකාවද සංවර්ධනය කළ යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. අනුරාධපුර ඉපලෝකම ප්‍රදේශයේ දිසිදි පොල් නිෂ්පාදන ආයතනයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සෙන්මික් ෆුඩ් පෞද්ගලික සමාගම නම් මෙම ආයතනයේ හිමිකාරිත්වයේ දරන්නේ පත්මලාල් විතාන මහතායි. නව ආයතනය තුළින් ප්‍රදේශයේ ජනතාවට රැකියා 200කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා.
නිෂ්පාදන රැසක් මෙම කර්මාන්ත ශාලාව තුලින් නිෂ්පාදනය කර විදේශ රටවල් සඳහා අපනයනය කිරීම සිදු කෙරෙනවා. මෙම අවස්ථාවට අමාත්‍ය චන්ද්‍රාඩි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්ද සෝම, පොල් සංවර්ධන අධිකාරිය සභාපති උදේ රූපසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මැලේසියාවේ දැනට අගමැති හැටියට කටයුතු කරන අවුරුදු 92ක් වයස ඇති අවුරුදු 25ක් මැලේසියාවට නායකත්වය ලබා දුන්න මහතීර් මොහොමඩ් මැත්තුමාගේ වචනයක්. එතුමා වචනයක් හඳුන්වා දුන්නා භූමි පුත්‍ර කියන වචනය. මේකේ තේරුම තමයි රටට ආදරය කරන අපිට හිමිකම් කියන විවාසකයන් පිරිසක් නිර්මාණය කිරීම. එම නිසා ඒ භූමි පුත්‍ර සංකල්පය යටතේ එතුමා මැලේසියානුවන් දහස් ගණනක් නිර්මාණය කළා. මට තෝනේ මේ ලංකාවේ භූමපුත්‍රයෝ 1000ක් බිහි කරන්න. ඔවුන් හරහා ආර්ථික වර්ධනයක් ඇති කරන්න. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයකට තෝරාගෙන මේ භූමපුත්‍රයන්ට අවශ්‍ය බැංකු පහසුකම් ලබා දෙන්න. අපිට ඉතාමත් ඉක්මනින් මේ රට දියුණු කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ පඬුවස් නුවර ආසන බල මණ්ඩල රැස්වීම අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. හෙට්ටිපොළ නගරශාලාවේ පැවති මෙම බලමණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතායි. පඬුවස්නුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් හා පාක්ෂිකයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමද මෙහිදී සිදු වුණා. මේ පළාත් සභාවට සියල්ල තිබ්බ රටේ එක දවසක් අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ අනුව අවුරුද්දෙන් අවුරුද්ද මේ පළාත් සභාව ක්‍රමයේ සම්පූර්ණයෙන් අවුල් කරනවා. මම කියන්න මේක මැතිවරණ දූෂණය. රටේ එක එක දවසක එක එක කාලෙට හිතර වෙලාවට මේ මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් කලින් කරන තියෙන මැතිවරණ වල අපේ එක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ අපිට ඕන රටේ තියෙන සියලු පළාත් සභා මැතිවරණ එක දවසක තියෙන අවස්ථාව. සම පුරපසරස්සක පොහෝ දිනකම ITN ඔස්සේ විකාශය වන සවනක්‍රැස් වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේදී. එහි සූදානම සම්බන්ධයෙන් තොරතුරු කෙන එන්නේ අප නියෝජිත දනුක මනුජය. ලෞතුරා සම්බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් මෙසිරිලක පළමු වරට පාරිශුද්ධත්වයට පත් වූ උතුම් දුරුතු පුරපසලස්සක පොහෝ දිනය හෙටයි. ITN සවනක්‍රැස් පෝදා ආගමික වැඩසටහන් අපගෙන ඉන්නේ මේ උතුම් ඓතිහාසික බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ සිටයි. උදෑසන අටසිල් සමාදන් කරවීම, උදෑසන බුද්ධ පූජාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සේම ITN FM ශාසනාලෝක වැඩසටහනත් හෙට මේ පුණ්‍යවන්ත භූමියේ සිට අප ගෙනෙන්නට සූදානම්. අප විශේෂයෙන්ම මතක් කළ යුතුයි මේ වසරේ පළමු පොහෝ දිනයයි මේ එළඹෙන්නේ. එවන් පොහෝ දිනයක සකල ලෝකවාසී බෞද්ධ ජනතාවම තෙරුවනි ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට නිතැතින්ම පෙළඹෙනවා. එවන් මොහොතක ITN සවනක් රැස්පෝදා ආගමික වැඩසටහන මිසිරලක සිටින සියලුම සදහැවතුන්ගේ සදහැසිත වඩා වර්ධනය වන ලෙස හෙට දවසේ උදෑසන සිට මේ සියලු ආගමික වැඩසටහන් අප ගෙනෙන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. අප මතක් කළ යුතුයි මේ බෙල්ලන්විල ඓතිහාසික රාජ මහා විහාරස්ථානය දේවානම්පියතිස්ස රජ දවස දක්වාම ඈත අතීතයකට උරුමකම් කියන පුණ්‍යවන්ත භූමියක්. එවන් පුණ්‍යවන්ත භූමියක ආශිර්වාදයේ අනුහස සමගින් හෙට උදෑසන අප හමුවන්නට බලාපොරොත්තු වෙන්නේ. අප මතක් කළ යුතුයි අපට අනුශාසකත්වය ලබා දෙන බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන අපේ නායක ස්වාමින් වහන්සේ, එවැගේම බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී පූජ්‍ය බුරලැස්ගමුවේ පේමරතන අපේ ස්වාමින් වහන්සේත් නමස්කාර පූර්වකව මේ මොහොතේදී අප සිහිපත් කරනවා අපට ලබා දෙන දායකත්වය, මඟ පෙන්වීම සහ අනුශාසකත්වය පිළිබඳව. එසේනම් මේ වසරේ පළමු පොහෝ දිනය දුරුතු පුරපසල සුක පොහෝ දිනේ සියලු ආගමික වැඩසටහන් සමගින් හෙට උදෑසන සිට ඔබව හම්වීමේ බලාපොරොත්තුවෙන් දැනට අප සමුගන්වා තෙරුවනි ආශිර්වාදය ලැබේවා. සුති දනුක තොරතුරුගෙන ආවට. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙවන විට සේනා දළඹුවා පිළිබඳ වාර්තා වනවා. මෙම දළඹ විශේෂයට එරෙහිව සටන් කිරීම සඳහා කෘමීන් වර්ග සහ ශුද්‍ර ජීවීන් ව්‍යාප්ත කිරීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
ආගන්තුක සේනා තලපුවා ශ්‍රී ලංකාවෙන් පළමුවරට වාර්තා වුණේ මීට මාස 3කට පමණ පෙරයි. මෙම දලබුවා ප්‍රධාන වශයෙන් හානි කරන්නේ බඩේරිකු වී වැනි තෘණ කුලේ ශාකවලටයි. අම්පාර අනුරාධපුරය මොනරාගල පොළොන්නරුව මාතර රත්නපුර යන දිස්ත්‍රික් වලින් සේනා දලබු ඌදුර වැඩි වශයෙන් වාර්තා වෙනවා. අද වන විට එම ඌදුර නුවරඑළිය දිස්ත්‍රික්කයටද ව්‍යාප්ත වී තිබෙනවා. නුවරඑළිය හැටන් රුවන්පුර ජනපදයෙන් මෙසේ සේනා දලබුවන් හමු වුණා. මේ හේතුවෙන් එළවලු සහ තේවගාවන්ට හානි සිදුවීමේ වැඩි අවධානමක් පවතින බවයි ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. මාතර දිස්ත්‍රික්කයේ පුරා ව්‍යාප්ත වී ඇති සේනා දලබුවා මර්ධනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙවන විට ක්‍රියාත්මකයි. මෙම ඌදුරට පිළියමක් ලෙස අදාළ ප්‍රදේශවල බඩේරිගු විකිණීම තාවකාලිකව නතර කර තිබෙනවා. ජීවත් වුණේ ඉනු කරල් විකුණලා අපේ ජීවිත රටාවට වැඩි අනාගතය ගැන හිතලා පිළිඟු තැඹිල නවත්තලා තියෙන්නේ. මාතර ඌරුබොක්ක පස්කොට ප්‍රදේශයේ බඩේරිගු වගාවකින්ද සේනා දලබුවා සොයාගෙන තිබෙනවා. පසුගියදා ඌරුබොක්ක මහජන පොලේදී සේනා දලබුවා සිටි බඩේරිගු සොයාගෙනුණා. ඒ අනුව අවට ප්‍රදේශ පරීක්ෂා කළ කෘෂිකර්ම නිලධාරීන් ගොවින්ට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දුන්නා. මේ අතර රොටුබ ප්‍රදේශයේ අන්නසි වගාවකින්ද මෙම දලබුවා හමු වී තිබෙනවා. මෙවන විට අම්පාර දිස්ත්‍රික්කයේ විශාල වගාබිම් ප්‍රමාණයක් සේනා දලබු ව්‍යාප්තිය නිසා විනාශ වී තිබෙනවා. මේ පණුවේ බොය වෙලා අන්තිමේ අද කණ්ඩ වේල පවා අපිට නැති වෙලා තියෙනවා. වැලිමඩ ප්‍රදේශයේ බෝන්චි හා තක්කාලි වගාවටද සේනා දලබුවන් බෝවීමේ අවධානමක් පවතිනවා. බෝන්චි සහ තක්කාලි වගාව සඳහා ආධාරකයක් ලෙස සිටුවන ඇපල කෝටුවර සිටි සේනා දලබුවන් මෙවන විට සොයාගෙන ඇති බවයි ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශකවරයා පවසන්නේ. සේනා දලබුවා මර්ධනයට යොදාගත හැකි කෘමීන් වර්ග සහ ශුද්‍ර ජීවීන් පිළිබඳ මෙවන විට පර්යේෂණ පැවැත්වෙන බව උද්‍යාන භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ SS වැලිගම මහතා පවසනවා. මෙම දලඹුවාගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සැඟවී සිටීමින් විශාල හානියක් කරන කෘමිනාශකයේ දුවට මේ දලඹුවට හුඟක් වෙලට වදින්නේ නැහැ. මෙම දලඹුවාගේ සලබය බිත්තර ප්‍රදාන 150ක් වගේ එක ස්ථානයක එවැනි බිත්තර දැමීම් දහසරයක් පමණ සලබයාගේ ජීවිත චක්‍රය තුළ වාර්තා වෙනවා. ඒ නිසා විශාල වශයෙන් මේ දලඹුවෝ ඇති වෙනවා. මේ සලබයා හුඟක් දුර පියා වෙනවා කිලෝමීටර් 100ක් වගේ දුරක් රාත්‍රී කාලයකදී. වෙනත් පලිබෝධීන්ට වඩා මෙයා ලොකු හානියක් කරන විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන ඒ නිසා මේ පිළිබඳව ජයල තුඩල්ල දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් මවක සහ දිනේක ජීවිතක්ෂයට පත් වුණා. මෙම ස්ථානයේ දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් නොමැති අතර යතුරුපැදිය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමත් සමග මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදු වූ ස්ථානයේදීම යතුරුපැදියේ ගමන් කළ මව සහ දියණිය ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදිකරු රෝහල්ගත කර තිබෙනවා. නෞකාවක ගමන් කරමින් සිටියදී රෝගාතුර වූ විදේශ ජාතික කාන්තාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කළා. මෙතුළු තත්ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. නාවික හමුදාවේ සමුද්‍රීය මුදවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ලැබුණු දැනුම් දීමකට අනුව මෙම විදේශ ජාතික කාන්තාව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කළා. ජර්මනියට අයත් ඇමීඩියා නැමැති මගී ප්‍රවාහන නෞකාවේ ගමන් කරමින් සිටියේදී ඇය රෝගාතුර වී ඇත්තේ. කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සතපුම් 18ක් පමණ දුරින් වූ දකුණු මුහුදු තීරයේ ඇය සිටි නෞකාව ගමන් කරමින් තිබුණේ. කඩිනමින් ගොඩබිමට රැගෙන ආ එම කාන්තාව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා. ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු හෝමාගම ජල්තර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිපිල්ලෑව ප්‍රදේශයේ වෙළඳ සැලකින් බාණ්ඩ ලබාගත් පුද්ගලයෙකු රුපියල් 16 ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දුන් බවට නවගම පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට අතර ඒදී රුපියල් 16 ව්‍යාජ නෝට්ටු 8ක් සොයාගත්තා. සැකකරු පදිංචි හොකන්දර නිවස පරීක්ෂා කිරීමේදී තවත් රුපියල් 16 ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් හමු බව පොලිසිය සඳහන් කළා. නෝට්ටු මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා.
යුදහමුදාවේ ප්‍රයෝජනෙ සඳහා යොදාගෙන තිබූ උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් එම ජනතාව වෙත යලි පවරා දීම මෙවන විට සිදුවනවා. ඒ අනතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 39ක් යලි මුල් අයිතිකරුවන් වෙත පවරා දීමට පියවර ගැනුණා. අම්පාර දිස්ත්‍රික්කයේ යුදහමුදාවේ විවිධ කටයුතු සඳහා යොදාගත් ඉඩම් අක්කර 39.75ක් යලි බාර දීම සිදු කෙරුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන්. නැගෙනහිර ආරක්ෂක සේනා ආචාර්යපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සංවිධානය කර තිබුණා. මෙහිදී අදහස් දැක්වූ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීමට යුද හමුදාව පියවරගත් බවයි. මේ ප්‍රදේශයේ වැසෙන සිවිල් ජනතාවගේ අවශ්‍යතාවය මුදුන්පත් කරගෙන ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් අඩුපාඩුවක් වසීදී නොවන විදිහට මම සමගි අනිකුත් සියලු ජේෂ්ඨ නිලධාරීන් එකතු වෙලා සංසන්දනය කළා බලලා අපිව උදාහරණ තීරණය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාද මෙහිදී අදහස් දැක්වුවා. හඳුන්වා දෙන දේවා ෆ්‍රෙෂ්. ඇත්තටම ෆ්‍රෙෂ්. මම බලයෙන්ම ස්තුතිවන්ත වෙනවා අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ විශේෂයෙන්ම යුද හමුදාව සහ පොලිසිය පාවිච්චි කරන රජයේ සහ පුද්ගලික ඉඩම් බලාන්ති ආරක්ෂාවට කිසිම හානි නොවන පුළුවන් විදියට බලලා පුළුවන්තර ඉක්මනින් ඉඩම් බාර දීලා ඒ අවශ්‍ය රජයේම පාවිච්චි කරන විදියට නිදහස් කරන්න කියලා එතුමා නියෝගී දුන්නා. මේ අතර කල්මුණේ පෙරිය නිලාවනේ ප්‍රදේශයේ වසර ගණනාවක් පවත්වාගෙන ගිය යුද හමුදා කඳවුර ඉවත් නොකරන්නයි ඉල්ලා විරෝධතාවක්ද පැවැත්වුණා. නැන්ද ඌරුක වන්දු 12 වසර මාචිද නාන් මේ කැම්ප් එක නිසා අපිට කිසිම බයක් නැහැ. ආපදා අවස්ථාවලදී අපිට ගොඩක් පිට උනා මේ අය. ඒ නිසා මේ කැම්ප් එක ඉවත් කරනවට අපි අකමැතියි. අර්ධ නඩන කුරුඳා කැම්ප් එක තියෙනක අපිට ලොකු ආරක්ෂාවක්. මේ කැම්ප් එකේ කට්ටිය අපිට ගොඩාක් උදව් කරලා තියෙනවා. මේකෙන් අපිට කිසිම හානියක් නැහැ. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. प्रदेश විරලට ඔබෙන්ගෙන මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. සසු මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්. සුළං හමන්නේ ඊසාන දෙසින් සුළඟේ වේගය 5 කිලෝමීටර් 30 44ක් ගන්නවා. සසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර් 50 55ක් ගන්න අතර එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීම ඉඩකඩක්ද පවතිනවා. මෙබලවන්දෝරේ ඉවර සහ නාවික ප්‍රජාව විමසලිමත් වන ලෙස කලබන විද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දනෝදානයේ හිර දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. එසමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk